किलोमीटर 14 दुराई කියලා තියෙනවා මේක හાર્ට් ට්‍රක් එකක් කියලා තමයි කැටගරයිස් වෙලා තියෙන්නේ ඉතින් ගිහලා බලන්න යන්නේ ගිහලා බලමු මම දන්නේ අපි පළවෙනි ට්‍රක් එකනේ ඔව් පළවෙනි ට්‍රක් එක ඉතින් ගිහලා බලමු එහෙනම් මෙතන තියෙනවා පොඩි හිස්ටරි එකක් මේ වෙල්බරෝ කියන පොඩි ටවුන් එක ගැන 1800 ගණන් වල मेहलू ऑस्ट्रेलिया टस्मेनिया बैडिम चाइनीज पॉपुलेशन ने कब टाउन वेलबरो मेक वेलबरो टाउन फलिंग कीलती थॉमस प्लेन्स मेहट चाइनीज कट्टी अभी मे टिन माइनिंग कर टिन की लोहे मेह मुका मेह गोड़क माइनिंग तीनवा ඒ තින් ඒවට මයිනින් කරන්න තමයි මෙහෙ කට්ටිය මෙහෙට ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ මේක කියනවා තියෙනවා most of chinese migrants were single males who came to tasmania to seek their fortune කියන්නේ ඉතින් ගොඩක් පිරිමි කට්ටිය තමයි ඇවිල්ලා තියෙන්නේ families ඉදෙන මේ තනිකර පිරිමි කට්ටිය තමයි ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන ඉතින් මෙහෙන් පුළුවන් තරම් මයිනින් කරලා සල්ලි හොයාගෙන ඒ වැඩ ටික කරගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ ටවුන් එක තමයි අපි දැන් පාස් කරන්නේ දැන් එනං අපි යනවා ට්‍රක් එකට Thank you.
ඉන්නවා ගිහිල්ලාම නැද්ද කොහෙද ගොඩක් ඕව ප්‍රොත් එක තියෙනවා මෙහෙට බං හරි කෙලින් එන්න උත්තර කෙලින් නෑ මේ පැත්තට පොඩ්ඩක් මෙහෙට 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 එන්න එන්න මෙහෙට
අපි දැන් ඉන්නේ ටස්මේනියා වල ඊස්ට් කෝස්ට් එකේ උඩ හරියේ අපි දැන් සෙන් හෙලන්ස් කියන ටවුන් එක පැත්තට ඩ්‍රයිව් කරන් යනකොට මේ තියෙන ලේක් එකක් මේක ලිටල් බ්ලූ ලේක් කියලා කියන්නේ චූටි ලේක් එකක් මේක ඇත්තරම නැචරලි හැදුණ එකක් නෙවෙයි මෙතන ඉස්සර 1980s වල වගේ මට මතක ටින් මයිනින් කරලා තියෙනවා ටින් මයිනින් කරලා ඊට පස්සේ මේක හාරලාට පස්සේ ඒගොල්ලන් අතහැරලා ගියාට පස්සේ තමයි දැන් මෙහෙම තියෙන්නේ මේකේ වතුරේ පාට ඇවිල්ලා තියෙන්නේ මේක ලියලා තියෙනවා මේක ගොඩක් ඇසිඩික් කියලා ඒ වගේම මේකේ ගොඩක් ඇලුමිනියම් තියෙනවා කියලා ඉතින් ඒකින්ද තමයි මේ පාට ඇවිල්ලා තියෙන්නේ කියලා කියන්නේ මේ බහින්දවත් බෑ ඇත්තටම මේක මේ හාරපු හින්දා අර ගොඩක් ගැඹුරු තත්වයක් තියෙනවා මං හිතන්නේ මේක තමයි ලිටල් බ්ලූ ලේක් නිල්ම නිල් පාටයි වතුර බහින්දා